පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පාර්ලිමේන්තු ඡන්දේ කරන්නට අටපේන්නේ අපි හරියට බැහැලා වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. අපි ඒ වගේම විපක්ෂයේ අනික් පක්ෂයක වැඩ කටයුතු කරනවා නම් 100කට වඩා 110කටවත් මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගන්නට ක්‍රියා කරන්න ඕමුණයි. අන්න ඒකයි. සමහරු අද අඩපණ වෙලා තියෙනවා මේ ඡන්දේ දිනන්ට අමාරුයි කියලා. මම කියන්නේ අපි පහට බැහැලා වැඩ කටයුතු කරන්න ඕමුණයි. ඒ කරනවා නම් අපි ඔක්කොම තව එක කාරණයක් තියෙනවා. අපි ඔක්කොම එකමුතුව වැඩ කරන්න ඕනේ. එකමුතුව වැඩ කරන්නේ නැත්නම් ඒ ප්‍රතිඵලය ලබා ගන්නට බැරි වෙනවා. ඉතින් එකමුතුව අපි වැඩ කටයුතු කරමු. විශේෂයෙන්ම කාරණා කීපයක් මතක තියාගන්න. සංඝ රත්නය නැතුව අපිට මෙතෙන්ට යන්න බෑ. මැද පන්තිය නැතුව අපිට යන්න බෑ. තරුණයෝ නැතුව යන්න බෑ. එහෙනම් මෙතන තියෙන්නේ පක්ෂ අතර තරඟයක්. එතන තිබුණේ පුද්ගලයන් අතර තරඟයක්. අපි එන්න එතනින් අපේ වැඩ කටයුතු වලින් අපි මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ. ආපහු ඒ සහයෝගය ලබා ගන්න. මේකයි පක්ෂයට තියෙන අභියෝගය. විශේෂයෙන්ම තීරණ ගන්න වෙලාවේ අපි තනි තනියම කණ්ඩායම් හැටර තීරණ අරගෙන සාර්ථක වෙන්නේ අපේ සංඝ රත්නය ඒ තීරණ පිළිගන්නේ නැත්නම්. ඒ නිසා අපි හැම වෙලේම මේ කාලය තුලදී මම හැම එකක්ම සංඝ රත්නය එක්කත් සාකච්ඡා කරනවා. ඒ වගේම පල්ලිය එක්කත් සාකච්ඡා කරනවා. එන්නේ ඒ සහයෝගය නැතුව අපිට යන්න බැහැ. කොහොමද මදපන්ති හිතන්නේ මේ ගැන? කොහොමද තරුණයෝ හිතන්නේ? මොකද අලුතෙන් කරන්න ඕමුද? අන්න ඒ කාරණානුව තමයි අපි වැඩ කටයුතු කරන්න තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව විශාල සේව අපේ ආණ්ඩුව විශාල සේවයක් කරපු ආණ්ඩුව. අපි ඒව ගැන කතා කරේ නැහැ. ඒකයි අපිට තියුනේ ප්‍රශ්න. ඒ වගේම පක්ෂෙත් දැන් අලුත් මුහුණු වලක් ඕනේ. අලුත් නායක පැලැන්තියක් ඕනේ. අපි හැමදාම මෙහි ඉන්නේ නැහැ. මේ මේකේ ඉඳන් 20-25 වෙනකොට පක්ෂය ඉතාම ශක්තිමත් කරන්න ඕනේ. එහෙනම් 20-25 වෙනකන්වත් ඉන්න උවමනා වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් එතෙන්ට සංවිධානය වෙන්න ඕනේ. මමත් කියලා තියෙන්නේ මේක හැමදාම ඉන්නේ නැහැ. ඉන්න උවමනාවකුත් නැහැ. මුළු පක්ෂය හැටියට සැලැස්මක් දෙන්න කොහොමද ඉදිරියට යන්නේ කියලා. මෙතන අන්තිමට තියෙන්නේ අපි ඔක්කොම පක්ෂයේ සියලු දෙනාම එකෙන් වාසියක් ලබා ගන්න ඕනේ. ඒ කතා කරලා දෙන්න මම ඒ සැලැස්ම අනුව මම වැඩ කරන්න. ඒක එකමුතුව දෙන්න ඕනේ. කණ්ඩායම් හැටියට දෙන්න බෑ. ඒ වගේම දැන්ට මම කියලා තියෙනවා පක්ෂයේ ව්‍යවස්ථාවත් සංශෝධන සකස් කරන්න කියලා. මේ ඔක්කොම දැනගන්න. ඉතින් ඔක්කොම කරන්න දැන් අපි බැහැලා මේ වැඩ කටයුතු කරන්න තියෙනවා. Breaking.lk